අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම තවත් ජනරලියක් කටාන දෙමංහන්දිය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැතුණා. එම ජනරලියට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රට නිවැරදි මාර්ගයට අරගෙන නිෂ්පාදනය මත පදනම් වෙච්ච දේශපාලන සංස්කෘතිය දියුණු නවීනතම යුගයකට අරගෙන යන අලුත් යුගයක් ආරම්භ කිරීම වෙනුවෙන් තමයි තමුන්නාන්සලා අපි ඔක්කොම මේ ගණන් බැල බලන්නේ. ඒ දවස වැඩි ඈතක නෙමෙයි. තව දින කිහිපයක්. එක පොහොය. රට ගොඩ නගන මේ රටේ අනාගතය ගොඩ නගන නායකත්වයත් එක්ක ජාතික ජනබල වේගය අනුර කුමාර දිසානායක සහෝදරයත් එක්ක. මෙදා සැරි මුළු ගමම මාලිමාවට මුළු රටම මාලිමාවට ඔක්කොම කෑ ගහලා කියන්නේ මෙදා සැරි මුළු රටම අපි එකට මාලිමාවට කියලා. ජාතික ජනබල වේගයේ ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන්නේ මේ රටේ ජනමතය වෙනස් වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනමතය නියෝජනය කරන්නේ නැහැ. අර පරණ ජනවරම නෙවෙයි මේ පාර්ලිමේන්තුවේදී. නේද? පළමු කොටම නව ජනවරම සඳහා පාර්ලිමේන්තුව විසුරුවනවා. පාර්ලිමේන්තුව විසුරුව හැරලා ඊළඟ පාර්ලිමේන්තුව පිහිටවා ගන්න තෙක් ආණ්ඩුව කොහොමද? කිසිදු විවස්ථාවට පටහැනි දෙයක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුව පවත්වාගෙන යන විවස්ථාවට අනුව ආකාර කීපයක් තියෙනවා. එක මා ජනාධිපති ජයග්‍රහණය කරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිස් වෙනවා. අපි ඒකට මන්ත්‍රීවරු ඉපත් කරනවා. එතකොට මමයි පාර්ලිමේන්තු 3යි 4යි 4 දෙනාගෙන් කැබිනට් මණ්ඩලයක් හදලා පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් විවස්ථාවට අනුව සියලු විෂයන් ජනාධිපතිවරයාට පවරගෙන ඒ ආණ්ඩුවට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉස්සර කියපු කතාවක් තියෙනවා. ඡන්ද කාලේ භාරකාර ආණ්ඩුවක් හදමු තව අය නියෝජනය කරමු. ඒකත් විවස්ථාවට පක්ෂපාතී එහෙම යන්නත් පුළුවන්. අපි මේ ආකාර තුනකින් කොයි ආකාරයේද වඩා සුදුසු කියලා විවස්ථාවට අනුව අපි පාර්ලිමේන්තු විසුරුව ඇරලා ඊළඟ පාර්ලිමේන්තු තෝරාපත් කරගන්න ආණ්ඩුව දියනවා. කිසි බයක් හදාගන්න එපා. ඊළඟ රාජ්‍ය මෙහෙවීම සඳහා වැදගත් ආයතන තියෙනවා. ඒ ආයතනවලට වැදගත් පත් කරන්න ඕන. අර ආයතනවලට ඒ විෂයම් පිළිබඳ දැනුම තිබෙන අධ්‍යක්ීම් තියෙන අදූෂිත අවංකභාවයෙන් අය ඒ ආයතනවලට පත් කරනු ඇත. අන්න රාජ්‍ය ලස්සනයි.